වර්තමාන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ඉල්ලා සිටින දේ ලැබුණද ලැබෙමින් පවතිනවද අඹ විතාල වුන්ට දෙල් කියන්නාසේ පැරණි උදාහරණය අපට මතක් වෙන ආකාරයේ විසඳුමකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගකීම් එළඹිලා තියෙන බවට කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා ඒ තමයි රනිල් වික්‍රමසිංහ නැමැති කිසිදු ජනපදනමක් නැති මහජනතාවගේ ඉල්ලීමක් හෝ කිසිදු ප්‍රසාදයක් නැති චරිතය ඉදිරියට ගන්නවා අග්‍රාමාත්‍ය තනතුර සඳහා මෙරටේ සිවිල් සංවිධාන විසින් ආගමික නායකත්වයේ විසින් හෝ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ කියන්නේ ජනතා බලය සහිත දේශපාලන පක්ෂයක් විසින් හෝ නොඉල්ලු චරිතයක් අග්‍රාමාත්‍ය පදවියට පත් කරනු ලැබ තිබෙන බවත් ඉතා ඉක්මනින් දිවුරුන් දෙනු ලබන බවත් දැනගන්න ලැබුණා මේ හදිසි අවස්ථාව සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් පැවැත්වුවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමන් ඇතුළු පිරිස සමග මේ අවස්ථාව වනතෙක්ම විවිධ විදියේ බාධක කරදර මැද්දේ මහා නායක මාහිමියන් වහන්සේලාගේ මතය පෙරදරි කරගෙන භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි අනිත් ආගමික නායකතුමන්ලාගේ සහයෝගය සහභාගීත්වය ඇතිව යම් ක්‍රියාමාර්ගයක් ගත්තා විසඳුම සඳහා එහිම එක පියවරක් හැටියට තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ වගකීම්ත්තන් මුණ ගැහෙන්න මෙම මූලස්ථානයට පැමිණියේ ගෝඨා ගෝ කියලා අලුතෙන් පත්වන අගමැතිතුමා ජනාධිපති බවට පත්වීමේ යම් සිහිනයක් තියෙන්නත් පුළුවනි නමුත් ඒව ඔක්කොම සිහින පමණයි මේ සියල්ලම ජනතාවේ ඉල්ලන ඉල්ලීම් නෙවෙයි ජනතාවේ ඉල්ලන්නේ එක දෙයක් මේ දෙන්නේ තවත් දෙයක් ඒ කිසිසේත් ජනතාවගේ ප්‍රසාදයේ පිණිස හේතු වන්නක් නෙවෙයි මේ පත්වීම සම්පූර්ණයෙන්ම ජනතාවගේ අප්‍රසාදයට යොමු වෙනවා ඒ වගේම වගකීම් යුතු සෑම අංශයකම ප්‍රතික්ෂේපයට යොමු වෙන කාරණාවක් කියන බව තමයි කාගේත් අදහස. ඇත්ත වශයෙන්ම හොරකම වංචාව තමයි මේ ඇත්තන්ගේ ප්‍රධානතම අවියබවට පත් උනේ. මේ කණ්ඩායම් නිරන්තරයෙන්ම හොරකම පෙන්නලා මෙන්න හොරකම මෙන්න හොරු අපිට මේ හොරු අල්ලලා දඬුවම් දෙන්න අවස්ථාව ලබා දෙන්න කියලානේ ජනතාව ඉදිරියට ඇවිල්ලා බලේ ඉල්ලුවේ. මිනිස්සුත් රැවටුණා. අපි කවුරුත් රැවටුණා. අපි හිතුවා හරියට හරි මෙන්න වීරයෝ මොවුන් හොරකම් අල්ලයි හොරුන්ට දඬුවම් දෙයි කියලා. ඔය විදිහේ තට්ටුමාරු ගණනාවක් අපි දැක්කා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවෙත් ඒ පොරොන්දු යටතේ. මහින්ද රාජපක්ෂ මහත්මයාලා ආදී සීලුම දෙනාමත් බලේ තහවුරු කරගත්තේ ඒ පොරොන්දු යටතේ. අවසානයේ කුමක්ද වංචාව සහ දූෂණය විසින් ඔවුන් විසින් ඒ මැඩපැවැත්වීමට පියවර නොගත් නිසාම සෝබාදහමෙන් දැන් පියවර ආරම්භ තියෙනවා සෝබාදහමේ පියවර එකින් එක ක්‍රියාත්මක වෙනවා මහා බලයක් තහවුරුගෙන ගෙන සිටියායයි කියාපු අග්‍රාමාත්‍යවරයාට හොර රහසෙම එතනින් පැනලා යන්න වුණා අද එතුමා බංකරයක ඉඳගෙන පිහිටපතන තත්ත්වයට පත් උනේ මේ වංචාව සහ සොරකම සම්බන්ධයෙන් සෝබාදහමෙන් දෙන දිට්ඨ ධම්ම වේදනීය විපාකයේ වශයෙන් සත්‍ය වශයෙන්ම ඩීල් එකක් ඒ ඩීල් එක ඉතාමත් පැහැදිලි. ඒ ඩීල් එක අප නොදන්නාතරතුරුත් එක්ක එළියට එනවා රනිල් වික්‍රමසිංහ නැමැති චරිතයේ ඉදිරියට එන්නේ කාගේවක්වත් උවමනාවට නෙවෙයි. රාජපක්ෂවරුන්ගේ උවමනාවටමයි. ඔවුන් හිතනවා දැන් අපට ඉන්න එකම විමුක්තිදායකයා අපට ඉන්න දෙවියන් වහන්සේ මෙන්න රනිල් වික්‍රමසිංහ ඔහු ආවොත් අපව බේරා ගැනීමයි. ඒ පොරොන්දුව යටතේ තමයි සත්‍ය වශයෙන්ම වෙන කිසිදු ඉල්ලීමක් නැහැ රාජපක්ෂවරුන්ගේ බේරීම සඳහා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තමයි රනිල් වික්‍රමසිංහ මේ එන්නේ අතීතයේ මේ දෙගොල්ලගෙම තිබිච්ච ඩීල් එක ඉතාමත් පැහැදිලිව ප්‍රදර්ශනය වුණා අද මේ පේන්නේ ඒකමයි අපි අද ආචාර්ය සෝභිත නායක හිමිපාණන් සමග ඇතුළු හාමුදුරන් වහන්සේලා ගණනාවක් එක්ක අපි සාකච්ඡාවක යෙදුණා ඇත්තටම මේ වෙලාවේ රටේ මතුවී තිබෙන තත්වය ඉතාමත් අවිනිශ්චිත තත්වයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත්
තීන්දුව අරගෙන තියෙන බව පෙන්눔 කරන්නේ මේ රටේ ඇත්ත ජනතාවගේ ජනමතය පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ ඒ ජනමතයට කිසිදු ඇහුම්කන් දීමක් කිරීමට උන් සූදානම් නොමැති බව පෙන්눔 විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ හැමදාමත් මේ රාජපක්ෂ පවුලේ ගැලුම් කරු ඔහු බලය ලබා ගැනීම ඔහුගේ ආරක්ෂාව වෙනුයි ඒ වගේම රාජපක්ෂලත් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෙක් ඒක තමයි පෞගේ අවුරුදු 2කමාරක් ඇතුළත අපි පෙන්눔 කරමින් තිබෙන්නේ එනිසා අද අවසානයේදී ජනතාව විශාල ලෙස තමන් පත් වී තිබෙන පීඩාව මේ වංචා දූෂණ මේ අපරාධ පිළිබඳව විශාල උද්ඝෝෂණයක් විරෝධයක් රටේ තිබුණා ඒ කිසිවෙකුට අහුම් කන් නොදී මේ ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ අරන් තියෙන විසඳුම කියලා වුන් විශ්වාස කරනදී කවුද මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ මේ විශ්වාස කරන්නේ දෙන්නයි එකක් රනිල් විශ්වාස කරන ගෝඨාභය ගෝඨාභය විශ්වාස කරන රනිල් ඒ අරනකොට මේ රටේ කිසිදු පුරවැසියෙක් මෙවැනි කුමන්ත්‍රණකාරී සටකපට මාලිගා කුමන්ත්‍රණ පිළිගනිවි කියලා විශ්වාස කරන්නේ නෑ සාමාන්‍යයෙන් අපි දන්නවා තෙලින් බැද්දත් කොබෙය කිරිම් බැද්දත් කොබෙය තෙලින් බැද්දත් කිරිම් බැද්දත් කොබෙය බල කොබෙය ඉතින් මේ කිසිදු වෙනසක් අපේ රටේ ජනතාව අපේක්ෂා කරපු වෙනසක් නොවේ එනිසා මා විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි මාලිගා කුමන්ත්‍රණ නෙවේ අපේ රටේ මේ විසඳුම තිබෙන්නේ ජනතා බලයට මොනතරම් ඇහුම් කන් දෙනවද කියන සාධකයේ මත එනිසා මේ උපතේම මෙම කුමන්ත්‍රණේ මෙම ආණ්ඩු පිහිටවා ගැනීම උපතේදීම එහි මලගම සනිටුවන් කළ තිබෙන බව තමයි අපිට පෙන්눔 කරන්න තිබෙන්නේ සාමාන්‍යයෙන් ඔබතුමාලා කියන චෝදනාව තමයි පූල් එකට බහින්නේ නැතුව එළින්දන පිනුවට වඩා පූල් එකට බහැල පින්න එක ලේසියි ආණ්ඩු ඇතුළට ගිහිල්ලා යමක් කරන්න හැකියාව නැද්ද මේ තියෙන සිටුේෂන් අපි යෝජනා කරා ආණ්ඩු ඇතුළට ගිහිල්ලා නෙවෙයි ආණ්ඩු සම්පූර්ණ පාර ගන්න අපි යෝජනා කරා ඒ නිසා මේ අභියෝගයෙන් සාර්ථක නිමා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් අපි යෝජනා කරා. හැබැයි අපි දන්නෝ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය එවැනි යෝජනාවට එකඟ වෙන්නේ නෑ. දැන් මේ තියෙන සිටුේෂන් එක ඔබතුමාට හිතෙන්නේ නැද්ද ගෝඨාගම පිරිස ඉල්ලන ඉල්ලීම එක ගමක් විතරයි. හැමදාම ගේට්ටු ඉස්සරහා කොඩියක් ඉල්ලගෙන ඒ ගෝඨාගම වගේම පොඩි පොඩි ඒකක හැම පාරකම ඉන්නවා. ඔවුන්ගේ ඉල්ලීමට විරුද්ධව වැඩක් නේද මේ වෙන්නේ. එතකොට ඒකට ඔබතුමාලට මේ අවස්ථාව ඔබතුමාලට අවිත අවස්ථාව ඔබතුමාට පිළිගත්තේ නෑ කියලා චෝදනාවව මා ඔබට කිව්වා අපි පාර්ලිමේන්තුවේ තිදෙනා යෝජනා නියෝජනය කරන්නේ ඒ තිදෙනාට ලබා ඒ තිදෙනා විසින් උවත් පාර්ලිමේන්තුවේ අනිකුත් මා කියන හැම කෙනා පමණම නෙවෙයි තෝරාගත්තු කණ්ඩායමක් එක්ක අපි මේ වගකීම බාර ගන්න සූදානම් කියන පණිවිඩ අපි දුන්නා හැබැයි අඩුම තරමේ ගෝඨාභය මම දැක්ක පෞගේ කාලේ විවිධ කණ්ඩායම් එක සාකච්ඡා කරනවා එම සාකච්ඡාවකට සූදානම් එනිසා අපි දන්නෝ මේගොල්ලෝ ගොඩාක් බිය වෙන්නේ අපි මේ වගකීම දරනවා एक तम ओगे बयम विन ए वकी मोब की उपर दुम कल की मे किसी सेत्म गोल फेस सरगली दिहु पोदु जनता वगे तेन किसी दु इल्ली मकटो अहुंकान नोदिन ගෝඨාභය तवत असार्थक मोंड तकतीरु उद्दच्च तींदु अक्मे मे तींदु विसिं किसी सेत्म अपेरट इस्तावर बावे हो मे अतिवीति बिन तत्वे समने वी मको सिदु अन्नीने එනිසා ගෝඨාභය රාජපක්ෂ නැවත නැවත පෙන්눔 කරමින් තිබෙන්නේ ඔහු මේ තනතුර උසුලන්න සුදුස්සෙක් නොවන බව